ආන්නේ ඉතින් ප්‍රශ්නයක් දෙක. නෑ කිසිසේත්ම නෑ. ගෑස් සිලින්ඩරේ අනුමතයි. ඊයේ තිබුණු පක්ෂ නායක වරුන්ගේ රැස්වීමේදීත් ගෑස් සිලින්ඩරෙන් ඉල්ලන්න අනුමැතිය දුන්නා. ඉතින් සාමූහික කණ්ඩායමක් විදියට ඒ සියලුම පක්ෂ එකරාශි වෙලා ගෑස් සිලින්ඩරෙන් එන්න තීරණයක් කරගත්තා. මේ මොහොත වෙනකොට නොමිනේෂන්ස් මනත නාම යෝජනා මණ්ඩල රැස් වෙලා පක්ෂවල වෙන වෙනම නාම යෝජනා සම්බන්ධව සාකච්ඡාව සිද්ධ වෙමින් තියෙනවා. පක්ෂවලින් නාම යෝජනා සකස් කරාන් පස්සේ ඒකාබද්ධ කමිටියක් පත් කරලා ඒ කමිටිය හරහා අවසාන නාම යෝජනා සකස් කරලා අවසන් කරනවා. ඊට පස්සේ නොමිනේෂන් ලබා දීමේ වැඩසටහනට අපි සම්බන්ධ වෙනවා. ඔබතුමාත් එක්ක හිටපු අර දිනේෂ් කුණවර්ධන ඇතුළු පිරිසක් දැන් කප් එකක් හදාගෙන චන්දරේනවා කියලා කියනවා. මොකද ඇයි එහෙම උනේ? ඔව් විවිධ අදහස් මේ මොහොත වෙනකොට ප්‍රකාශ කරමින් ඉන්නවා. මම කලින් කියපු විදිහටම පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ලේසිම ක්‍රමය පහසුම ක්‍රමය මොකද්ද කියන කාරණය පිළිබඳව යම් යම් පෞද්ගලික කතිකාවන් සාකච්ඡා සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මහමැතිවරණයකදී එහෙමයි. දිනුවත් එහෙමයි, පෙරදුනත් එහෙමයි. ඒක නිසා ඒ කතිකාව තමයි මේ මොහොත වෙනකොට සිද්ධ වෙමින් තියෙන්නේ. දිස්ත්‍රික්කයක් ගතොත් ඒ දිස්ත්‍රික්කයේ ලේසියෙන් එන්න පුළුවන් තත්ත්වය කොහමද? මොන ලාංඡනයෙන් ආවමද? පොදුවේ ආවමද කියන කතිකාවක් තියෙනවා. ඒකට උඩ ඒ උඩ විවිධ අදහස් පක්ෂවලින් සහ විවිධ අය ප්‍රකාශ කරමින් ඉන්නවා. නමුත් ඔය අදහස් අවසානයේදී එකඟත්වයකට ඇවිල්ලා හැමෝම එක තැනකින් එන්න තමයි අවසාන තීන්දුව ගැනෙන්නේ. ඔබ කිව්වා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙම්පතාව පළ කරා සිලින්ඩරෙන් ඉදිරිපත් වෙන්න කියලා. නමුත් ඔහු තාම මේ ඉදිරිපත් වෙන තීරණයක් ගත්තේ නැහැ කියලා තමයි කියන්නේ. නෑ පක්ෂයේ නායකයෝ නිමල් සිරිපාල ඇමතුමා ඇතුළු පක්ෂයේ නායකයෝ මහින්ද ඇමරිවර ඇමතිවරයත් එතන හිටියා. ඊළඟට අනුරයාපා ඇමතිවරයත් එතන හිටියා. ඒ සියලුම කණ්ඩායම් එකඟතාවය පළ කරා ගෑස් සිලින්ඩරෙන් එන්න. නමුත් විවිධ අදහස් එළියේ තියෙන බව අපි දන්නවා. මම අර කලින් කියපු විදිහටම කොහොමද ජයග්‍රහණය කරන්නේ, ආසනවල තත්ත්වය, දිස්ත්‍රික්කවල තත්ත්වය කුමක්ද කියන කාරණේ. ඒවා සමාලෝචනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ඇත්තටම ඇයි මේ කට්ටිය හැල්ලා යන්නේ ඔබතුමාලගේ සිලින්ඩරේ? නෑ සාමාන්‍යයෙන් මැතිවරණ පරාජයකදී බෙදීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක වළක්වන්න බෑ මොන ජගතටවත්. ඉතිහාසයේ මැතිවරණවල අත්දැකීමත් එහෙමයි. ඕනෑම ශක්තිමත් පක්ෂයකට ඒ පරාජයක් උරුම වුණාම ඊළඟට එන්නේ මැතිවරණේ මහ මැතිවරණයක්ද, පළාත් සභාවද, පළාත් පාලනද, ඒකෙදි බෙදීම් ඇති වෙනවා. ඒට පොඩි කණ්ඩායමක් යනවා, මෙහෙට කණ්ඩායමක් යනවා, එක්කෙනෙක් අරයට යනවා, මෙහෙට යනවා. ඔක සාමාන්‍ය දෙයක්. ඒකට මුණ දීලා අපි ශක්තිමත්ව මේ ආණ්ඩුව වැඩ පිළිලා අපට පේනවා. IMF එකේ වැඩ පිළිල අපි දැක්කා. භාණ්ඩාගාරයේ ලේකම්වරයා නැහැ, සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් නැහැ, ජනාධිපතිවරයා නැහැ. එහෙම සාකච්ඡාවක් තමයි අපි දැක්කේ. ඒකල වාහන සංදර්ශනයක් වෙන්නවා. ඒක නිකන් පුස්සක් බව දැන් තේරිලා තියෙනවා. ස්පය ශිෂ්‍යත්වය කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහයන් දෙන්න යෝජිත වෙච්ච වැටුප දී ගන්න බැරි ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක නිසා රටේ මිනිස්සුන්ට ඉතාම ඉක්මනින් තේරෙන්න පටන් අරන් තියෙනවා. දැන් මේ දවස් 10ට ආණ්ඩුව මොන වගේ එකක්ද කියලා, අපි හදාගත්ත ආණ්ඩුව මොන වගේ එකක්ද කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ආණ්ඩුවට ඒ විදියට වෙන්න නොවි ධනාත්මකව මේ රට කළමනාකරණය කරන්න පුළුවන් වේවා කියලා. නමුත් ආණ්ඩුවේ ක්‍රියාවලිය හැමුවේ පැහැදිලිවම ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ඒ නොහැකියාවේ ප්‍රතිඵලය ලැබෙන්නේ මේ රටේ ජනතාවට සහ රටට. මේ දැන් මොකෝ මේ අවසාන නිගමනයේ සිලින්ඩරේ තමයි මැතිවරණ තරඟ කරන්නේ. ඒකේ විවිධ ව්‍යතිරේකයන් තියෙයි. නමුත් අපි නායකයා ගන්න තීන්දුවත් එක්ක අපි අනිවාර්යයෙන්ම ඉන්නවා. කවද නාම යෝජනා දෙන්නේ? දිනයක් තමයි අවසාන නැහැ. දැන් පක්ෂවල නාම යෝජනා සකස් කරමින් යනවා. පක්ෂවල සකස් කරලා අවසාන වුණාම ඒකාබද්ධව නාම යෝජනා ටික කෝට බෙදාගෙන සාමාන්‍ය ක්‍රමවේදයක නාම යෝජනා අවසන් කරනවා. ඒ අවසාන වුවාම 11 වෙනිදාට පෙරනේ තව සතියක් තියෙනවා.